I, Pavan, Amani Divedi, Rekha, De Silva, Worldwide Visa Consultancy Private Limited, Ayathane, Shishya Visa, Karmanakarini. අද අපි මෙම වීඩියෝ එක කිරීම තුළින් බලාපොරොත්තු වන්නේ ඔබ ශිෂ්‍ය වීසා බලපත්‍රයක් අයදුම් කිරීමට සිටිනවා නම් ඔබ ශ්‍රී ලංකාව තුළ සම්පූර්ණ කළ යුතු අධ්‍යාපන සුදුසුකම් මොනවාද කියන තොරතුරු සම්බන්ධව. පළමුවෙන්ම අපි මෙම වීඩියෝ තුළින් සාකච්ඡා කරනු ලබනවා කොහොමද ශ්‍රී ලංකාව තුළ සාමාන්‍ය පෙළ විභාගය අවසන් කරලා ශිෂ්‍ය වීසා බලපත්‍රයකට අයදුම් කරන්නේ. ඒ වගේම තමයි කොහොමද උසස් පෙළ විභාගය අවසන් කරලා ශිෂ්‍ය වීසා බලපත්‍රයක් අයදුම් කරන්නේ. ඒ වගේම අපි සාකච්ඡා කරනවා කොහොමද ශ්‍රී ලංකාව තුළ පිළිගත් විශ්වවිද්‍යාලයකින් උපාධි පාඨමාලාව අවසන් කරලා ශිෂ්‍ය වීසා බලපත්‍රයක් අයදුම් කරන්නේ කියන විස්තර සම්බන්ධව. පළමුවෙන්ම අපි සාකච්ඡා කරමු කොහොමද ශ්‍රී ලංකාව තුළ සාමාන්‍ය පෙළ විභාගය අවසන් කරලා ශිෂ්‍ය වීසා බලපත්‍රයක් අයදුම් කරන්නේ කියලා. පළමුවෙන්ම ලෝකයේ පිළිගත් රටවල් වන ඕස්ට්‍රේලියාව, කැනඩාව, නිව්සීලන්ඩ්, යුකේ වගේ කන්ට්‍රිවලට ඔබ ශිෂ්‍ය වීසා බලපත්‍රයක් අයදුම් කිරීමට බලාපොරොත්තු වෙමින් ඉන්නවා නම් ඔබ දැනට ශ්‍රී ලංකාව තුළ සාමාන්‍ය පෙළ විභාගයක පෙනී සිට අවසන් වෙලා ඉන්න ශිෂ්‍යයෙකු හෝ ශිෂ්‍යාවක් නම් ඔබ පළමුවෙන්ම එම රටවල් තුළ ස්ථීර පදිංචිය ලබා ගැනීමට පහසු පාඩමාලාවක් තෝරගන්න ඕනේ. ඒ වගේම ඔබගේ අධ්‍යාපන කටයුතු ඉවර කරලා එම රටෙහි රැකියාවක් සොයා ගැනීමට පහසු වන ක්ෂේත්‍රයකට අදාළ පාඨමාලාවක් තෝරගන්න ඕනේ. ඉන්පස්සේ ඔබ තෝරාගත් පාඨමාලාවට අනුව ශ්‍රී ලංකාව තුළ ෆවුන්ඩේෂන් කෝර්ස් එකක් අවුරුද්දක පමණ කාල සීමාවක් හදෑරිය යුතුයි. මෙහිදී මම උදාහරණයක් අරගෙන ඔබට පැහැදිලි කරන්නම්. ඔබ සාමාන්‍ය පෙළ අවසන් කරලා ඉන්න ශිෂ්‍යයෙක් නම් ඔබ ඉන්පස්සේ හිතනවා මම විදේශගත වෙනවා මගේ උසස් අධ්‍යාපන කටයුතු සිදු කරනවා කියලා. මෙහිදී ඔබ තෝරගන්නා ක්ෂේත්‍රයක් වශයෙන් සයිබර් සිකියුරිටි කියන ක්ෂේත්‍රය. එතනදී ඔබ අනිවාර්යයෙන්ම සයිබර් සිකියුරිටි වලට අදාළ ෆවුන්ඩේෂන් කෝර්ස් එකක් ශ්‍රී ලංකාව තුළ කිරීමට අවශ්‍යයි. මෙහිදී මම ආයතන කීපයක් පිළිබඳ ඔබට දැනුවත් කරන්නම්. NIBM, SLIT වගේ ආයතනවල දැනට ශ්‍රී ලංකාව තුළ ෆවුන්ඩේෂන් කෝර්සස් තියෙනවා. සාමාන්‍ය අවුරුද්දක පමණ කාල සීමාවක් ඒ සඳහා ගත වෙනවා. ඔබට මේ ආයතන වලින් විස්තර ලබාගෙන ඔබ විදේශගත වෙලා ඔබගේ උසස් අධ්‍යාපන කටයුතු සිදු කිරීමට බලාපොරොත්තු වන ක්ෂේත්‍රයට අදාළව ඔබට ෆවුන්ඩේෂන් කෝර්ස් එකක් කරන්න පුළුවන්. එතකොට සාමාන්‍ය පෙළ කරලා අදාළ ෆවුන්ඩේෂන් කෝර්ස් එකත් අවසන් කරලා අවශ්‍ය අනිකුත් රික්වයර්මන්ට් ෆුල්ෆිල් කරගත්තට පස්සේ ඔබට අදාළ රටට ශිෂ්‍ය වීසා බලපත්‍රයක් ලබා ගැනීමට හැකියාවක් තියෙනවා. දෙවනුව අපි සාකච්ඡා කරමු කොහොමද උසස් පෙළ අවසන් කරලා ශිෂ්‍ය වීසා බලපත්‍රයක් ලබා ගන්න කියලා. ඔබ සාමාන්‍ය පෙළ අවසන් කරලා දැනට උසස් පෙළත් අවසන් කරලා උසස් පෙළ අදාළ විෂයන් තුන සමත් වෙලා ඉන්න ශිෂ්‍යයෙකු හෝ ශිෂ්‍යාවක් නම් ඔබට අයදුම් කිරීමට පුළුවන් ශිෂ්‍ය වීසා බලපත්‍රයක්. මෙහිදී අයදුම් කිරීමේදී ඔබ අනිවාර්යයෙන්ම අනුගමනය කළ යුතු පිළිවෙතක් තියෙනවා. ඒක තමයි ඔබ දැනට උසස් පෙළ කරලා තියෙන විෂය ධාරාවට අදාළ කෝස් එකක් නැත්නම් පාඨමාලාවක් එම විදේශ රටකට අයදුම් කරන්න ඕනේ. උදාහරණයක් විදිහට ගත්තොත් ඔබ දැනට විද්‍යා විෂය ධාරාවෙන් ඔබගේ උසස් පෙළ හදාරා අවසන් කරලා තියෙනවා නම් ඔබට එම විෂයන් සඳහා සාමාර්ථයක් තියෙනවා නම් ඔබට විදේශීය රටක් තුළ විද්‍යා විෂයට අදාළ උපාධි පාඨමාලාවක් අයදුම් කරන්න පුළුවන්. උදාහරණයක් විදිහට ඔබට සයන්ස් කරලා තියෙනවා නම් ඔබට නර්සින් වගේ පාඨමාලාවක්, ඔබ ගණිතංශයෙන් උසස් පෙළ කරලා තියෙනවා නම් ඔබට ඉංජිනේරුවරයෙක් වීම සඳහා අවශ්‍ය උපාධි පාඨමාලාවක් සඳහා ශිෂ්‍ය වීසා බලපත්‍රයක් ලබා ගැනීමට හැකියාවක් පවතිනවා. තෙවනුව අපිට සාකච්ඡා කිරීමට පුළුවන් ඔබ සාමාන්‍ය පෙළ අවසන් කරලා උසස් පෙළ අවසන් කරලා දැනට පිළිගත් විශ්වවිද්‍යාලයකින් ශ්‍රී ලංකාව තුළ උපාධි පාඨමාලාවක් අවසන් කරලා ඉන්න ශිෂ්‍යයෙකු හෝ ශිෂ්‍යාවක් නම් ඔබගේ ඉදිරි අධ්‍යාපන කටයුතු සඳහා ඔබ විදේශගත වීමට බලාපොරොත්තු වෙමින් ඉන්නවා නම් ඔබට ඒ සඳහා ශිෂ්‍ය වීසා බලපත්‍රයක් අයදුම් කිරීමට හැකියාවක් තියෙනවා. මෙහිදී ඔබ උපාධි පාඨමාලාව ඉහළ GPA අගයකින් සමත් වී තිබිය යුතු අතරම ඔබට එහෙම ඉහළ GPA අගයක් තිබෙනවා නම් ඔබට එම අදාළ රටෙහි ස්කෝලර්ෂිප් එකක් ලබා ගැනීමටත් හැකියාවක් පවතිනවා. මෙහිදී ඔබ ශ්‍රී ලංකාව තුළ උපාධි පාඨමාලාව අවසන් කරලා ඉන්න ශිෂ්‍යයෙකු හෝ ශිෂ්‍යාවක් නම්
ඔබට එම විදේශ රාජ්‍යයේ මාස්ටර්ස් එකකට ඇප්ලයි කරන්න පුළුවන්. මෙතනදී ඔබට වාසි සහගත අවස්ථා ගොඩක් හම්බ වෙනවා. ඔබට වර්ක් කරන්න අවස්ථාවක් හම්බ වෙනවා. ඒ වගේම ඔබට ඔබගේ ඩිපෙන්ඩව එකගෙන යන්න පුළුවන්. ඔබට ෆුල් ටයිම් වර්ක් කිරීමට රයිට්ස් හම්බ වෙනවා. ඒ වගේම ඔබට අවුරුදු දෙකක වගේ කාල සීමාවක් ඇතුළත ඔබට මාස්ටර්ස් කම්ප්ලීට් කරන්න පුළුවන්. ඒ වගේම ඉන් පස්සේ ඔබගේ ශේෂ්ත්‍රයට අදාළ ජොබ් එකක් නැත්නම් පෝස්ට් ග්‍රැජුවේට් වර්ක් පර්මිට් එකක් ඔබට ලබාගෙන ස්ථීර පදිංචිය සඳහා කෙටි කාලයකින් යම්මට ඔබට හැකියාවක් පවතිනවා. වැඩිදුර විස්තර දැන ගැනීම සඳහා World Wide Visa Consultancy Private Limited අප සමග සම්බන්ධ වන්න.